විවාහක යුවලක් ඝාතනය වී ඇති බවට ඉන්දියාවේ නාලාසෝපාර් පොලිසියට තොරතුරක් ලැබෙනවා. මේ අනුව වහාම ක්‍රියාත්මක වුණු පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කළා. මිය ගිහින් තිබුණේ නරේන්ද්‍ර සහ නර්මදා නම් යුවලක්. ඉතින් මේ ඝාතන සිද්ධියේ වැදගත්ම සහ කණගාටුදායකම කරුණ වෙන්නේ මෙම යුවල ඝාතනය කරන්නේ ඔවුන් දෙදෙනාගේම එකම පුත්‍රයා විසින් වීම. ජාන්මේස් පාවල් විසින් සිය දෙමව්පියන්ට මිටියකින් සහ පිහියකින් පහර දී ඝාතනය කර තිබුණා. පොලිසිය කියන විදිහට ජාමේස් අලුයම හතරට පමණ සිය දෙමව්පියන්ව ඝාතනය කර තිබුණා. මුලින්ම ඔහු සිය පියා වුණු නරේන්ද්‍රට පිහියන්නන ඝාතනය කළ බව ඔහු විසින් පාපොච්චාරණය කර තිබුණා. නරේන්ද්‍රගේ කෑගසීමත් සමග අවදි වී එතනට පැමිණි නර්මදා ජාමේස්ව නවත්තන්නට උත්සාහ කරද්දී ජාමේස් විසින් සිය මවටත් පහර දී තිබුණේ ඔහුගේ අතට හසු වූ මිටියකින්. අනතුරුව ජාමේස් විසින් සිය ඇඳුම් සහ නිවසේ තිබූ වටිනා දේ පැහැරගෙන පලා යන්නේ තමන්ගේ දෙමව්පියන් ලේ විලක වැටී සිටින අවස්ථාවක. අසල්වාසීන් විසින් හැකි ඉක්මනින් මේ පිළිබඳව නාලාසෝපාර් පොලිසිය දැනුවත් කළා. පොලිසිය අසල්වැසියන්ගේද සහාය ඇතිව ඔවුන් දෙදෙනා අසල රෝහලට ගෙන ගියත් නර්මදා සහ නරේන්ද්‍රගේ තත්ත්වය බරපතල නිසා ඔවුන් දෙදෙනාව වෙනත් රෝහලකට මාරු කර යවන්න රෝහල් බලධාරීන් කටයුතු කරනවා. ඝාතනය සිදු කළ ජාන්මේස් අතිශය ලැජ්ජාශීලී, කිසිවෙකු සමග කතා නොකරන කෙනෙක් බව අසල්වැසියන් සහ ඥාතීන් පවසා සිටියා. ජාමේස් බීකොම් ශිෂ්‍යයෙක් විදිහට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරමින් සිටියා. ඒ අතරතුර ඔහු සිය පියාත් සමග කොටස් වෙළඳපොලේ අර්ධකාලීන රැකියාවකත් නිරත වී සිටියා. එක් අවස්ථාවක ඔහුගේ දෙමව්පියන් විසින් ඔහුට පිට්ටනියට යාමට අවසර ලබා දී තිබුණේ නැහැ. මේ නිසා ජාමේස් විසින් සිය දෙමව්පියන්ට පහර දෙන්නට ඇති බව පොලිසිය සැක කරනවා. ඔහුගේ දුරකථනයත් මේ වන විට ක්‍රියා විරහිත කර තිබෙන නිසා ඔහු සිටින්නේ කොහෙද යන්න සොයා ගැනීම අපහසු කරුණක් බව තමයි වාර්තා වෙන්නේ. හැමදාම අපි දාන මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න.░